2010 වෙනකොට ඔව් මහින්ද මහින්දට එරෙව්වා. ඒලා මහින්ද මහින්දට එරෙව්වා. ව්‍යස්තා ගෙනාවා. 18 වෙනි ව්‍යස්තාව. මේ ව්‍යස්තාව 78 ව්‍යස්තාව. පරාද කරන්නට ඔය මහින්ද රාජවක්ස එක මම අපි කොච්චර දුක් විඳද මහින්දත් එක්ක අපි කදාස් කීයක් ඇවිද්දද කොළඹ ඉඳලා කතරගමට වෙනකම් මේ ව්‍යස්තාව දායක ව්‍යස්තාවට විරුද්ධව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නට මේ රටේ නිදහස ආරක්ෂා කරන්නට මේ රටේ මිනිසුන්ගේ අයිති ආරක්ෂා කරන්නට අපි පාද යාත්‍රා ගියා කකුල් දෙකෙන් ඇවිද්දා කොළඹ ඉඳලා නොකඩවා නොනැවති මමත් වාසුත් මහින්දත් අපේ කොන් මන්ත්‍රීවරයාත් අපි හතර දෙනා කිසිත් දවසක නොනවත්වා අපි දවස් 18ම අපි කතරගමට නැවිද්දා. ඇවිදලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ මොනවද? මේ අද අපි කියලා දෙන්නේ. මේකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා අපිත් එක්ක ගියා සුමන සමන් දේවාලයට. මිනිස් දන්වල ඇරඹුවා. ඇරඹලා අපි එක දිගට නොනවත්වා අපි නැවත පාගමන් ගියා රත්නපුරේට. ඔය මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක මේ ලිප්ටන් වටරවුමේ මම එදා ඔහුගේ ලොකුම සගයා විදියට අපි ශබ්ද ഘോഷා පැවැත්තුම්. ලදින් අමරිකානු අරගල ක්‍රමය ලංකාවට ගෙනැල්ලා ලංකාව පුරා අපි ශබ්ද ഘോഷා කරා. දේවුන්දර අපේ සහෝදරෙක් මරලා දැම්මා. අපි ඒ මරණ ගෙවල් වලට ගියා. ඒ සහෝදරු මැරුණේ මේ රටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය සා නිදාස වෙත. එදාම හිටපු මහින්ද එයාම 2010 වෙනකොට ඔව් මහින්ද මහින්දට එරෙව්වා. ඒලා මහින්ද මහින්දට එරෙව්වා. ව්‍යස්තා ගෙනාවා. 18 වෙනි ව්‍යස්තාව. එදා අපි ආණ්ඩු ඉඳලා අපි අදෙස්සු අපි 18ට අවසානයේදී අපි කර අරගල ගල් අරගල ගල් අරගල ගල් මමත් වාසුත් දියුත් තිස්සත් රෙජිනෝල් පුරේ වැඩි අපි සහෝදරු අපි ආණ්ඩුව ඇතුළේ ක්‍රියා කළා. නමුත් අපි අවසානයේදී අපි ඡන්දෙ දුන්නා. ඒ නිසාම පසු කාලෙක දියුගුණසේකරලා සහෝදරට සිදු වුණ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයක්ම ගෙනැල්ලා එදා 18 වෙනි සංශෝධනයට ඒ එකඟ වීම පිළිබඳව ස්වයං විවේචනයක් කළා. ඊට පස්ව මම ඒ වගේම ස්වයං විවේචනය කරා. මගේ දේශපාලන ජීවිතයේදී කරගත්ත ලොකුම වැරද්දක් තමයි 18ට එකඟ වීම අවසානයේ. ඒ විදිහට මේ අරගලයේ දිගටම ගෙනිච්චා. ඒ නිසාම තමයි අපි 2014 නොවැම්බර් වෙන 21 වෙනිදා එළියට බැහැලා මේ සඳහාම තමයි එදා අපි එළියට බැස්සේ. අපේ තේමාවේ අපේ දියුණුවේ ආර්ථික විසඳුම් වෙන මොනවත් නැහැ. අපේ දියුණුවේ මිනිස්සුගේ නිදහස මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිය ලබා දෙන ආණ්ඩුවක් අපි පිහිටවමු. අපි බොහොම ආශාවෙන් ඒ ආණ්ඩුව පිහිටෙව්වා. තරුණ කාලේ ඉඳලා කෑ ගහපු ආණ්ඩුවක් අපිට අපේ අවසාන කාලයේදී අපිට හම්බුණා නේද කියලා. නමුත් ඒක ටික ටික කාලයකට ඒක සොඳුරු සීනියක් පමණක් බවට පත් වුණා අපේ ජීවිතේ. අපි නැවත අරගල භූමිය මතක තියාගන්න. මේන් වෙනස් වූ කිසිම මාවතක් අපිට නැහැ. අපේ දේශපාලනේ අපි ආවේ ජනතාව වෙනුවෙන් නම් ඒ ජනතාව වෙනුවෙන් අපිට දැන් අරගල මාවත විවෘත වෙලා තිබෙනවා. ඒ මාවතේ තමයි අපිට ගමන් කරන්නට වෙන්නේ. ඒ යනකොට අපි නොයෙකුත් වද වේදනා වලට මුහුණ දෙන්නට වෙවි. ඒවා අනිවාර්යයි. ඒවා අපි විඳලා තියෙනවා. ඒක අපි තව විඳීමට අපි ලෑස්ති. මතක තියාගන්න. ඒ නිසා මාදුළුවාවේ ශෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ රටේ විශාල මිනිසුන් මේ රටේ දේශපාලක මේ රටේ සමාජ නායකයින් සිවිල් නායකයින් හිරවත් කෑව ජීවිත පූජා කළ මේ පරමාර්ථයන් සඳහා ඒ නිසා තවත් කෙනෙකුට ඒවා නොකරන්නට හැකියාවක් නැහැ කියන එක අපි කියනවා. ඒ නිසා සම්මුණාසලට මම කියන්නේ මේ යන ගමනේදී අපිට අවස්ථා දෙකක් වියස්සා සංශෝධන ආවා. තමා වෙනුවෙන් නොව තම පක්ෂය වෙනුවෙන් නොව
තම රජය වෙනුවෙන් නොව මේ රටේ ජනතාව වෙනුවෙන් සංශෝධන දෙකක් 78 ව්‍යවස්ථාවට ආවා. එකක් තමයි 2002 අපේ ආණ්ඩුව යටතේ අපි ගෙනාවු ඒ 2002 17 වෙනි සංශෝධනේ. ඒ 17 වෙනි සංශෝධනයට අපි උදව් කරා. ඒකේ ඉදිරියෙන් හිටියේ ද විමල් වීරවන් සහෝදරයා මාත් එක්ක. එතුමාට මම තමයි එතුමත් එක්ක සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ඒ සටන ක්‍රියාත්මක කළා. පස්සේ උන් චන්ද්‍රිකාත් එක්ක එකතු වෙලා චන්ද්‍රිකා මැතිණියත් එක්ක ආණ්ඩු පිටවලා මේ ඔක්කොම අපි මාධ්‍ය සංවිධානය එක්ක උගල්ලා අපි එකට හිටියා. මං ඉඳලා ඒක ඉඳ තමයි අදත් විමල් වීරවංශට ඒ අතීතයේ යමක් මතක තිබෙන නිසා තමයි ඔහු තවමත් යමක් කරන්නට හදනවා. ඒ යමක් කියන්නේ ඉතා සුළු දෙයක්. ඔහු අද ඉන්නවා නම් නියම තැනක ඉන්න ඕනේ මේ ව්‍යස්තාවට එරෙහිව. නමුත් ඒක කෑලි කෑලි අරගෙන පරණ ගමනේ ලැජ්ජාව බේර ගන්නද කොහෙද ඔහු යමක් මේ අය ඒ එකට වෙලා තමයි ඉදා ජනතා විමුක්ති පෙරමුණේ අපි දෙක සටන් කරේ. 17 වෙනි සංශෝධනයේ තනිකර මාවි ජනතාව විනි ඒ 17 වෙනි දේශපාලඥයන්ට තිබුණ බලය ජනතාවට පූජා කිරීමේ අවස්ථාව ඊටත් වඩා ඉදිරියට තමයි 19 වෙනි සංශෝධනයේ 19 වෙනි සංශෝධනයේදී අපි ආල ප්‍රමාණේ මුළු මාත් රාජ්‍ය තන්ත්‍රයේම බලය අපේ අතින් අපි ප්‍රධානය කරා මේ රටේ අහිංසක ජනතාවට. ඒ ජනතාවට බාර දුන්නා අපිව ප්‍රශ්න කරන්නට. ජනතාවට බාර දුන්නා අපිව අපි යන ගමන ඔයා බලන්නට. ජනතාවට බාර දුන්නා අපිට විරුද්ධව ක්‍රියා කිරීමේ අයිතීන් නෛතික අයිතීන් අපි ලබා දුන්නා. එතෙක් නීතියෙන් පරිබාහිරව රාජද්‍රෝහි ගණයට වැටුණු අය එදා නෛතික අයිතීන් බවට පත් වුණා. මේ නෛතික අයිතීන් යටතේ අපි තමුන්නාසලට විශාල බලයක් දුන්නා. ඒ නිසා 17යි 19යි කියන්නේ ජනතා ව්‍යවස්ථා සංශෝධන. මේ ජනතා ගේ ව්‍යවස්ථා තමයි අද අපි අද ආපහු මේ රජය ඒකට එරෙහිව තමයි තමුන්නාසල අපි අද පෙළ ගැහිලා හිටියේ. ඒ නිසා මම මුලින්ම කියනවා එදා මාදුළුවයි සෝවිත නායක හාමුදුරුවන්ගේ පිළිරුවෙන් ඇරඹුණු අරගලය එදා පැමිණි පිරිසට වඩා අද විශාල පිරිසක් අද මෙතෙන් සහභාගී වෙමි. අපිට දෙන ශක්තියට තමුන්නාසලට අපි අපේ ප්‍රණාමය පුද කරනවා. අපි එන්නේ කිව්වාම තමුන්නාසලා මේ තුනෙන් දෙකක බලයක් ලබා ගත්තයි කියන රජයකට එරෙහිව උණු උණුවේ තියෙන රජයකට පෙරෙහිව අද නැගී සිටීමට තමුන්නාසලට තියෙන ආත්ම ශක්තියට අපි අපේ ප්‍රණාමය තමුන්නාසලට අපි පුද කරනවා සෞරභ.